මැතිවරණයේ ඉල්ලා ජාතික ජනබල වේගය කොළඹ දී පැවැත්වූ උද්ඝෝෂණයේ අතරතුරදී තුවාල ලැබූ පුද්ගලින් අතරින් පිරිසක් තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබනවා. පුද්ගලින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබන බවයි වාර්තා වන්නේ. මෙම උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 28ක්. ජාතික ජනබල වේගය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට අධිකරණ නියෝග දෙකක් ද නිකුත් කර තිබුණා. විරෝධතා කරුවන් විසිරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ඉබ්බන්වල මන්සන්තියේදී. ජාතික ජනබල වේගයට එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුව විසින් ජාතික ජනබල වේගයේ විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් කිහිප දිනකට තුවාල සිදු වී ඇති අතර මේ බරපතල ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදයට සහ මූලික මිනිස් අයිතිවාසිකම් වලට එරෙහිව එල්ල කළ ප්‍රහාරයකි. කිසිම නායකයෙක් හෝ පක්ෂයක් හැම විටම සහ මුලින්ම නිවැරදි වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුල විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි. ජාතික ජනබලවේගී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ඇතුළුව එල්ල කරන ලද ප්‍රහාරය තුලින් ගම්ම්‍ය වන්නේ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනයේ තරමය. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන ජනතාවට ආණ්ඩුව කියන්නේ නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට කොන්දේසි විරහිතව අපත් සමගි ජනබලවේගයට විරුද්ධ වන බව දන්වා සිටිමු. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක උපුටා ගැනීම අවසන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.